හෙලෝ අයිබෝයේ වාස් සාදරයෙන් පිළිගන්නවා SN මූරුව channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ ද හන්ට් කියන 2020 රිලීස්ඩ් ෆිල්ම් එක ගැන. චිත්‍රපටයේ ආරම්භයේදී අපිට පෙන්නනවා ඇතීනා කෙනා කාන්තාවක් ඇගේ මේසය මත වාඩි වෙලා මැසේජ් යවන ගමන් ඉන්නවා කියලා. ඇගේ යාළුවොත් එක්ක මැසේජ් කරමින් මීම් ෂෙයා කර කර ඉන්නකොට ඒගොල්ලෝ මේ වෙලාවේදී මනෝර් සහ ද හන්ට් කෙනෙක් ගැන කතා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පේනවා එයා හොස්ට කෙනෙක් මිනිසෙක් ගාවට නැවිලා මෙයාගෙන් අහනවා එයාට කන්න මොන හරි අරන් එනද කියලා. ඒගොල්ලෝ කැවියලා තිනවා කියලා පැවසුවත් එයා අතර මේක ගැන පොඩ්ඩක් අතුනන්දුවක් දක්වන්නේ නැහැ. ඊට පස්සේ යා කොස්සයක විතරක් හදන්න පුළුවන් කෑම ගැන එක දෙකට කියවන්න පටන් ගන්නවා. ඉතින් සේවිකාව ඇයට මේක හදන්න බෑ කියලා කිව්ව ගමන් එයාට අනෙක් පැත්තට මිහිළු කරලා කියනවා ෂැම්පෙන් එකක් අරගෙන කියලා. ඇය මේක අරගන්න ගෙහෙල්ලා ඒක වීදුරුවකට වක් කරන්න පටන් ගන්නකොට හදිස්සියේම මිනිස්සෙක් ඇයසා අනෙක් කට්ටිය බය කරමින් ඇතුළෙනවා මේ කාමරයට. ෂැම්පෙන් මිනිහා කියන්නේ ඒගලංගෙන් එක්කෙනෙක් අවදි වෙලා කියලා. ඉතින් වයසක මනුස්සයෙක් මන්ටම නැගිටලා එයා වෛද්‍යවරයෙක් කියලා කියලා මේ කලබල වෙන මිනිස්සාව සංසුන් කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ යා මෙයාට කියනවා ඉක්මනටම බිම වැතිරෙන්න කියලා. හැබැයි මෙතනන කට්ටිය පුදුමයටපත් කරමින් එයා කපාටම පීහකින් අයනවා මෙයාගේ බෙල්ලට. හැබැයි මිනිහා මැති නිසා එයා මේ වෙලාවෙද ගොඩක් දඟලනවා. ඉතින් ඇතිනා මෙතනට වෙලා ඇගේ ෂූ එකෙන් මෙයා ටැනලා එයාව ඝාතනය කරනවා. ඇයි ෂූ එක පිරිසිදු කරන ගමන් කියන්නේ යුද්ධයට පටන් ගන්නමක් ඒ වගේම අමසානයක් නෑ කියලා. කලින් හිටියේ වැඩිමාල් මිනිසා ගොඩක් අමාරුවෙන් තමයි මේ මිනිස්සාව එයාපෝට් එකේ වෙනත් රූම් එකකට අරන් යන්නේ. පේනවා මේ වෙලාවේදී මේ මිනිස්සා තාම ජීවතුන් අතර. ඉතින් එයා තමන්ගේ යහපැත්තෙන් එක්කෙනාගෙන් උදව් ඉල්ලුවත් අවාසනාවකට මෙයා දකිනවා එයා මේ කතා කරන කාන්තාවට සිහි නැහැ. ඊට පස්සේ මේ කාන්තාව එකපාරට මෙලිය අමදිමින් අතර ඇසවා ගන්නවා ඇගේ කටේ ගලවන්න බැරි වෙන විදිහට මාස්ක් එකක් සවි කළ තියනවා කියලා. ඉතින් ඇය මෙතනින් නැගිටිනකොට දකිනවා වතුර පාරෙන් එහා පැත්තේ ඇය වගේම මේ වගේ මාස්ක් එකක් දාගෙන ඉන්න තවත් කාන්තාවක් ඉන්නවා කියලා මෙතන. ඉතින් මේ කාන්තාව ඇයදියා තප්පර කීපයක් බලන් හිටියත් ඊට පස්සේ තීරණය කරනවා නැගිටලා මෙතනින් ඉවත් වෙලා යන්න. ඒ වගේම මේ කාන්තාව පිටපස්සෙන් තවත් මිනිසෙක් ගමන් කරනවා. ඉතින් මේ තරුණිය මේ මිනිසාගේ පිටපස්සෙන් ගියාට පස්සේ දකිනවා ග්‍රවුන්ඩ් එකක් මැද්දේ යෝධ ක්‍රේට්ටක් තියෙනවා කියලා. ඒ වගේම මේ පෙට්ටිය ගාවට තවත් කිහිප දෙනෙක් ඇවිදන් එනවා. එක්කෙනෙක් මේක උගුලක් කිව්වත් අර මිනිසා තීරණය කරනවා තාමත් මේක අරින්න. අනෙක් කට්ටිය මෙතන සැඟ වුණත් එයා මේ පෙට්ටිය විරුද්ධ කරපු ගමන් පේනවා මේකෙන් ඌරෙක් තමයි එළියට දුවන් එන්නේ. ඊට පස්සෙ මේක ඇතුළට ගෙහෙල්ලා ආයුධ පුරෝපුරාකයක් අදිනවා එළියට. වටින සෑම කෙනාම ගොඩක් පුදුමයට පත් වෙලා තමයි ඇත්තට මේ පෙට්ටිය ගාවට ඇවිදන් යන්නේ. ඉතින් මේ වෙලාවේදී අර තරුණිය මාස්ක් එක ගලවන්න පුළුවන් යතුරක් සොයාගෙන ඇගාවේ ඉන්න වෙනත් එක්කෙනෙක්ගේ මාස්ක් එක ගලවනවා. හැබැයි මෙතන වෙන්නේ මොකක්ද කියලා කවුරුවත් ඇත්තටම දන්නේ නැහැ. අදීසියෙම කවුරුහරි මේගලන්ට වෙඩි තියන්න පටන් ගන්න නිසා මේගොල්ලෝ ඔක්කොම දුවගෙන යනවා සැකෙන්න. තරුණියත් ක්‍රේට් එක පිටපස්සට දුවන් ගෙහෙල්ලා වෙඩි පාරෙන් බේරුණා කියලා විශ්වාස කරත් අදීසියෙම ඇයට වෙඩි පාරක් බැදිලා එම් යනවා. ග්‍රවුන්ඩ් එකේ ඉන්න තවත් එක්කෙනෙක් මෙතන තියෙන තුවක්කු දෙකක් අතර අරගෙන වෙඩි තිබ්බ පැත්ත දිහාට වෙඩි තියමින් දෙව්වත් අවාසනාවට යවත් ඝාතනය කරනවා. අනිත් කට්ටිය තාමත් සැක වෙලා ඉන්නේ. කාන්තාවක් මෙතනින් එළියට දුවන් යන්න හැදුවත් පේනවා ඇය වලකට ඇද වැටෙනවා කියලා. ඉතින් ඒක නිසා අර තරුණයා ඇයට දව කරන්න මෙතනින් ගියා සොයා ගන්නවා. ඇය තාමත් ජීවතුන් අතර හිටියත් ඇය උල් යකඩ කූරු කීපය කැමනලා ඉන්නේ. එයාට නැගිටින්න උදව් කරලා මෙතනින් ඉවතට දුවන් යන්න උත්සාහ කරත් අදීසිමයා බිම තියෙන බිම්බෝම්බයක් පාගන නිසා ඒ දෙන්නත් මේ වෙලාවේදී මියනවා. තවත් පොත්ගලයකට පුළුවන් වෙනවා වෙඩි තැබීමෙන් බේරලා පලයන්. එයා වැටක් ගාවට ගියත් අදීසිම යාගාවටල්ල මෙයාට වෙඩි තියන්න හැදුවත් පේනවා මේ වෙන කවුරුත් නෙමෙයි අර ක්‍රේට් එක ඕපන් කරපු මිනිසා. තවත් දෙන්නෙක් මේ මුළු දිහාට දුවන් ආවට පස්සේ ක්‍රේට් එක විරුද්ධ කරපු මිනිසා හැරෙන්න අනෙක් තුන්දෙනාම පයනවා වැටෙන් එහා පැත්තට. ක්‍රේට් එක ඕපන් කරපු එක්කෙනාට ක්‍රොස් බෝ ඇරෝස් දෙන නිසා එයාට ඇත්තටම මේකෙන් එහා පැත්තට යන්න බෑ. ඉතින් එයා බාර දෙන කට්ටිය මරා දාන අනෙක් පැත්තට හැරුණත් පේනවා තප්පර කීපයකින් එයාවත් මේ ලෑදී ඝාතනය කරනවා කියලා. අනෙත් තුන්දෙනා වැටෙන් පැනලා පෙට්‍රල් ෂෙඩ් එකක් ගාවට තමයි පිටං යන්නේ. ඉතින් මේක අයිතිකාරයෝ දෙන්න ඒගොල්ලෝ මෙතන මංකුල්න කන්නාව කියලා විශ්වාස කරමින් ඒගොල්ලන්ට කියනවා තමන්ට හානියක් කරන්න එපා කියලා. හැබැයි නිල් පාට කමසැක්ක දැන් ඉන්න එක්කෙනා කියනවා ඒගොල්ලන්ට මේගොල්ලන්ගේ සල්ලි අවශ්‍ය නැහැ. එයා කියනවා තමන්ට අවශ්‍ය මේගොල්ලෝ ඉන්න මේ ප්‍රදේශය කොයිද කියලා දැනගන්න. ඉතින් ඒගොල්ලෝ එයාට කියනවා එයා ඉන්නේ ආකන්සාස් කියන ප්‍රාන්තයේ කියලා. එයා පොලිසියට කතා කරන්න ෆෝන් එක ඉල්ලලා කියනවා පොලිසිය කෝල් එක නැවත ට්‍රේස් බැක් කරලා අනිවාර්යෙන් මේගොල්ලෝ ඉන්න ස්ථානය සොයාගනිය කියලා. ඉතින් යා මේ කෝල් එක ගන්න සූදානම් වෙනකොට කාන්තාව කඩේ කෑම එකක් ආපු ගමන් සොයා ගන්නවා මේකට වස දාලා. අදෙසම කපල් එක ගෑස් මාස්ක් මූණට දාගෙන මේගොල්ලෝ දෙහාට දුම් බෝම්බයක් විසික් කරනවා. නිල් පාට කමස ඇඳගෙන එක්කෙනා මේගලන්ට වෙඩි තියන්න කලින් අනෙක් මිනිසා එයාට වෙඩි තියලා මෙයාව ඝාතනය කරනවා. ඒ වගේම අනෙක් පුද්ගලයා ගාවටත් ගිහිල්ලා එයාගේ හුස්ම හිර කරලා මෙයාව ඝාතනය කරනවා. ඊට පස්සේ කාන්තාව දුම ඔක්කොම මේකෙන් එළියට යවුවට පස්සේ මේගොලු ඉක්මනටම ෂෙඩ් එක පිරිසිදු කරලා අර ශරීර ටිකත් අදන් යනවා පිටිපස්සේ කාමරයට. නිල් පාට කමසයක් අදන් ඉන්න එක්කෙනාගේ අතේ මංගල මුද්දක් තියෙනවා කියලා දැක්කට පස්සේ කාන්තාවගේ හදවත පොඩ්ඩක් බිති යනවා.
හැබැයි යගේ සැමියාට කියනවා එයා අනිවාර්යෙන් නරක මිනිසෙක් වෙන්න ඇති නිසා ඇත්තට මේකට කමක් නැහැ. රේඩියෝ එකෙන් මේගලන්ට කතා කරනකොට කපල් එක එක්මනටම මේක ගාවට ගිහලා හෙලි කරනවා තමන්ට මරා දාන්න පුළුවන් උනේ කවුද කියලා. ඉතින් මේගොල්ලෝ මේක කිව්වට පස්සේ අනෙක් පැත්තේ කතා කරන කාන්තාව මේගලන්ට කියනවා තවත් කවුරු හරි ඒගොල්ලෝ දඩයම් කරන්න තවත් එක්කෙනෙක් මේගලන්ගේ ෂෙඩ් එක ගාවට එනවා කියලා. ඉතින් මේක කිව්ව ගමන් අරගොල්ලෝ මෙයා වෙනුනොත් ලෑස්ති වෙන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ ෂෙඩ් එක ලෑස්ති කරපු ගමන් අර තරුණිය මේකට ඇතුළ වෙන අතර ඒගොල්ලෝ ගොඩක් සතුටින් තමයි ඇයට ආචාර කරන්නේ. පේනවා මේ තරුණියගේ නම තමයි ක්‍රිස්ටල්. ඇය මේ වෙලාවේදී සිගරට් පෙට්ටියක් ඉල්ලලා සගුල තිබ්බ සල් ටිකක් ගන්නවා එළියට. ඊට පස්සේ ඇය කඩේ ඉන්නකොට මේගොල්ලෝ ඉන්න කොයි ප්‍රාන්තයේද කියලා අහන අතර කාන්තාව ඇයට අර කලින් දුන්න උත්තරෙම තමයි ලබා දෙන්නේ. හැබැයි ක්‍රිස්ටල් දකිනවා මේගොල්ලෝ චේන්ජ් දුන්න සල් ඉවල ලේතිනවා කියලා. මේගොල්ලෝ සාමාන්‍ය කට්ටියනේ මේකලා තේරුම් ගත්ත ගමන් ඇය මේ වෙලාවේදී ඒකලන්ට පහර දෙනවා. ඇය කවුන්ටර් ගැට දෙන තුවක්කු අල්ලගෙන මොළෙම මිනිසාට මේකෙන් වෙඩිතලියව ඝාතනය කරලා ඊට පස්සේ එයාගේ බිරිඳවත් ඝාතනය කරනවා. ක්‍රිස්ටල් මේකේ පිටිපස්සේ කාමරයට ගියාම දකිනවා මේක ඇතුළේ මේගොල්ලෝ මරා දාපු කට්ටියගේ ශරීර තියෙනවා කියලා. ඊට පස්සේ ඇය මේ වෙලාවේදී රබර් බෑන්ඩ් කිහිපයක් වගේම මෙතන තියෙන ඇමෝ ටිකකුත් අරන් යනවා. ඇය තමන්ගේ ජැකට් එක මෙතන දාලා තමයි එතනින් පිටත් වෙලා යන්නේ. ඇය දකිනවා කඩේ ඉස්සරහා ට්‍රක් එකක් තියෙනවා කියලා. ඉතින් ඇය මේක පරීක්ෂා කරන්න ගියාම මුලින්ම සොයා ගන්නවා මේකේ අංක තහඩු බොරු ඒවා. මොකද ඒ වටේ යටින් කොයිෂියාව කියලා තමයි ගහලා තියෙන්නේ. ඊට පස්සේ දොර විවෘත කරන්න කලින් දොරට වෛරයක් සම්බන්ධ කරලා තිනවා කියලාත් ඒ ට්‍රිප් වෛර එක වාහනයට බෝම්බයකට සවි කරලා තිනවා කියලා සොයා ගන්නවා. ඊට පස්සේ පදුරක් යට සැඟවිලන් අතරතුරේදී මහලු කපල් එකෙන් ගත්ත රේඩියෝකෙන් අරගොල්ලෝ කතා කරන ආකාරය අහන් ඉන්නේ. පේනවා මේ කට්ටියට ගෑස් ස්ටේෂන් එකේ ජෝඩෝ රිප්ලයි කරන්න නැති නිසා ඒගලන්ට මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ඒගොල්ලෝ ස්ටේෂන් එක පරීක්ෂා කරන්න ඩ්‍රෝන් එකක් එව්වහම මෙතනට එන වෙනත් එක්කෙනෙක් විසින් ඒකට මිනිතිලා විනාශ කරනවා. ඩ්‍රෝන් එකට වැඩ තිබ්බ පුද්ගලයා ඩ්‍රෝන් එක ගාවට ගෙහෙල්ලා මේක දෙපාරක් තුන් පාරක් පාගලා තමයි කඩා දාන්නේ. ඊට පස්සේ ආ ට්‍රක් එකකට ගිහලා නගින්න හදනකොට ක්‍රිස්ටල් ලික්මන්ට මෙයා ගාවට ඇවිල්ලා යව නමත්තනවා. ඇය කියනවා ට්‍රක් එකකට බෝම්බයක් සවි කරලා තියෙන කියලා. ඉතින් ඒ වගේම ඇය කියනවා ඩ්‍රෝන් එකට වැඩ තිබ්බ කෙනකෙන් තේරුම් යන්නේ අනිවාර්යෙන් මේක ළඟ හන්ට් කරන කට්ටිය ඒගොල්ලෝ ගෑස් ස්ටේෂන් එක ගාව ඉන්නවා කියලා දන්නවා. ඉතින් ඊට පස්සේ ඇය තීරණය කරනවා Taman කලින් දැක්ක රේල් පීල්ලක් ගාවට විදන් යන්න. ඒ වගේම මිනිසාත් ඇඟ පිටිපස්සෙන් විදන් යනවා. ඒ අයට කියන්නේ ඒගොල්ලෝ මෙතන ඉන්න මොකද කියලා දන්නවා කියලා. ඉතින් එයා තමන්ගේ තීරිය පැහැදිලි කරමින් හෙලි කරනවා මේ මිනිස්සුන් මේක ළඟ දඩයම් කරන්න හේතුව වෙන මොකක්වත් නෙමෙයි. එයා කලින් කියුවා කියලා මිනිස්සුන්ව දඩයම් කිරීමට පැහැරගෙන යන ප්‍රභු කණ්ඩායමක් ගැන ලිපියක් මෙයාට සොයා ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් එයා කියනවා මේ සල්ලිකාර මිනිස්සුන් තමයි සාමාන්‍ය මිනිස්සුන්ව දඩයම් කරන්නේ. හැබැයි ක්‍රිස්ටල් ඇත්තටම එයාගේ මේ තීරණයක විශ්වාස කරන්නේ නැහැ. ඇයට දුම්රියක් එනවා කියලා සන්දේහ වුණ ගමන් ඇය මිනිසාට කියනවා ඒක අල්ලගන්න පුළුවන් වෙන විදියට එක්මනටම අනෙක් පැත්තට දුවන්න පටන් ගන්න කියලා. වාසනාවට වගේ දුම්රිය මෙතනට ආපු ගමන් මේකලන්ට පුළුවන් වෙනවා එක්මනටම මේකට නගින්න. ඒ වගේ මේකළු දකිනවා මේක ඇතුලේ රටෙන් පැනල යන්න උත්සාහ කරන මිනිසුන් කීප දෙනෙකුත් ඉන්නවා කියලා. අර මිනිසා කියන්නේ මේගොල්ලෝ ඇත්ත කට්ටිය නෙමෙයි. ඒ වෙනුවට මෙයා කියනවා මේගොල්ලෝ ඇත්ත වගේ රඟපාන්න ආපු නළුවන්. එයා මේගොල්ලොත් එක්ක ඉංග්‍රීසි කතා කරන්න උත්සාහ කරත් පේනවා ඒගොල්ලන්ට ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. ක්‍රිස්ටල් නැවත පාරක් මෙයාගේ මේ තීරයක ගැන පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. හදිස්සියේම දුම්රිය නතර කරලා අමුදාවෙසෙන් මේක ඇතුළ පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ක්‍රිස්ටල් අර මිනිසා වගේම රටෙන් පලයන් සෑම දිනම මේගලන් සොයා ගන්නවා. පොලිසිය මේගලන්ව පරීක්ෂා කරමින් ඉන්න අතරතුරේදී අර පුද්ගලයා තීරණය කරනවා නිලධාරියෙක් ගාවට ඇවිදන් ගෙහෙල්ලා ඒගලන්ගේ දෙන්නේ කැමරිකානුවන් කියලා අර මේගොල්ලෝ අල්ලගත් අනෙක් කට්ටිය ඇත්තටම නළුවන් කියලා හෙළි කරනවා. හැබැයි පේනවා මේ ඔෆිසර්ට මෙයා මේ කතා කරන ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඉතින් යා ඉංග්‍රීසි කතා කරන එක්කෙනෙක් අරන් එන්න මෙතනින් ගියපු ගමන් පේනවා මේගොල්ලොත් එක්ක කතා කරපු අර රටෙන් පලයන් මිනිස්සා ඇමරිකානු උච්චාරණයක් එක්ක ගොඩක් චතුර විදියට ඉංග්‍රීසි කතා කරනවා කියලා. එයා මේගලන්ට කියනවා හමුදා මේගලන්ව විශ්වාස කරන්නේ නැහැ කියලා. ඇත්තටම අනෙක් රටෙන් පලයන් මිනිස්සුන් මෙයා වගේ ඇක්ටර්ස්ලා නෙමෙයි කියලා. එයා කියනවා මේගොල්ලෝ අතරින් එකම නළුව තමන්. ඉතින් එයා කියනවා හමුදාට අහුවෙන්න නැති වෙන්න ඒගොල්ලෝ සංසුන් වෙලා ඉන්න ඕනි කියලා. අර මිනිසා මේකෙන් කොච්චර කෝපයට පත් වෙනවද කියනවනම් එයා එක්මන්ට මෙයාව අල්ලගෙන එයාගේ කල්සම රත් බෝම්බයක් දාගෙන දුවනවා. ඉතින් අනෙක් හැමම සැඟවෙන දුවන් යනකොට පේනවා මේ මිනිසා පුපුරා ගිහලා මියනවා කියලා. ඊළඟට පේනවා ක්‍රිස්ටල් සරණාගත කඳුරකට අරන් යන ට්‍රක් එකක් ඇතුළේ තමයි ඉන්නේ. ඇය මේකට ගියාට පස්සේ ඇව නිලධාරියෙක් ගාවට අරන් ගියාම මේ නිලධාරියා ඇගේ ලියකියවිලි ඉල්ලා සිටනවා. ඇය Taman කොහෙද ඉන්නේ කියලා අහනකොට ඒගොල්ලෝ ඇත්තටම ඇයට උත්තර දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ආ බඩපිටාව පරීක්ෂා කරමින් අනුමාන කරමින් හෙලි කරනවා ඇය ඇත්තටම ඉන්නේ දකුණු ක්‍රෝටීෂියාවේ කියලා. ඇය මේගලංගෙන් ඉල්ලා සිටිනවා ඇමරිකානු තානාධිපති කාර්යාලයට කතා කරන්න කියලා. හැබැයි වුණත් ඒගොල්ලෝ මේ වෙනුවට අර හන්ටර්ස්ලා විසින් දඩයම් කරන තවත් ඩොන් කෙන මිනිස්සෙක් අරන් එනවා මෙතනට. ඒගොල්ලෝ දෙන්නම කැම ගන්න පොලිමේ ඉන්නකොට ඩොන් මේ වෙලාවේදී අර කලින් පුද්ගලයාගේ තීරයකමයි ෂෙයා කරන්නේ. ඉතින් එයත් මේ ගැනම කියනකොට ආදේශෙම මේගලන් අරගෙන යන්න ඇමරිකානු තානාධිපති කාර්යාලයේ නිලධාරියෙක් එනවා මෙතනට.
ඊට පස්සේ අපිට පේනවා මේගොල්ලෝ වනාන්තරයක් කරහා එයාගේ වාහනේ ගමන් කරනවා කියලා. ඉතින් Tamanda සිද්ධ වෙච්ච සෑම දෙයක්ම ගැන ඩොන් මෙයාට කියනකොට නිලධාරියා මේකෙන් ගොඩක් පුදුමයටපත් වෙනවා. ඉතින් එයා කියනවා මේගොල්ලන් එක්මන්ට මෙතනින් අරගෙන ගෙහෙල්ලා එයාක්මන්ටම රාජ්‍ය දෙපාර්තමේන්තුවට කතා කරලා ඒ වගේම හමුදාවටත් කතා කරනවා කියලා. හැබැයි ක්‍රිස්ටල්ට මේ මිනිස්සු ගැන අමුතු දෙයක් තේරෙලා මේ මිනිස්සාව පොඩ්ඩක්වත් විශ්වාස නැහැ. ඉතින් ඒක නිසා තීරණය කරනවා මෙයාව දොරෙන් එළියට තල්ලු කරලා කාර් එකෙන් බිමට වට්ටන්න. ඊට පස්සේ කාර් එකේ ඩ්‍රයිවර් සීට් එකට ඇවිල්ලා පේනවා වාහනේ රිවර්ස් කරලා එයාවත් ඝාතනය කරනවා කියලා. ඇයමගේ ශරීරය පරීක්ෂා කරලා එයාගේ ජැකට් එකේ තිබිලා තුවක් ඔසවා ගන්නවා. හැබැයි ඩොන් ගොඩක් බීට පතුලා ඉන්නේ. මොකද ඇයමේ නිලධාරියව මරා දැම්මා. ඒ වුණත් ඇයමයාට කතා කරාට පස්සේ එයා දකිනවා මේකේ ඩිකේ එකේ ඈත් එක කලින් හිටිය මිනිස්සාගේ මරුණු ශරීරය තියෙනවා කියලා. ඊට පස්සේ ඇයමේ නිලධාරියාගේ ශරීරයෙන් සිතීම සොයා ගන්න අතර ඩොන් කියනවා එයා විශ්වාස කරනවා කියලා. දැන් මේගොල්ලෝ දෙන්නා විතරයි ඉතුරු. ඩොන්ට කාර් එකේ මෙතනින් පලයන් ඕන වුණත් ඇය මේකට කැමති නේ නැහැ. මොකද ඇයට අවශ්‍යලා තියෙන සිතියම පාවිච්චි කරලා අර දඩයම් කරන මිනිස්සුන් සොයාගෙන ඒගොල්ලන්ට අනෙක් පැත්තට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න. ඌර හදිස්සියෙන් මෙතනට ආපු ගමන් ඒගොල්ලෝ මේකෙන් බීටපත් වුණත් ඇයට එක වෙලාවකින් මෙයාට කියන්න පටන් ගන්නවා ඇගේ අම්මයට කිව්ව බීසුණු කතාවක් ගැන. මේක සිද්ධ වෙනකොට බංකරයක් ඇතුලේ මිනිස්සුන්ගේ දඩයම් කරන කණ්ඩායම දේශපාලනය ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ හරි වැරද්ද මොකද්ද කියලා කතා කරන්න පටන් ගද්දී පේනවා මේගොල්ලන්ගේ කෙනෙක් සොල්දාදුවෙක්. එයා තමයි මේගොල්ලන්ගේ උපදේශකවරයා. එයා මේගොල්ලන්ගෙන් නිශ්ශබ්දලා ඉන්න කියලා ඉල්ලා සිටියත් ඒගොල්ලෝ මෙයාට මෙහෙණු කරන එක විතරයි කරන්නේ. හැබැයි මේ වෙලාවේදී ඇතිනා රේඩියෝ එකෙන් මේගොල්ලන්ට කතා කරමින් කියනවා කට වහගෙන ඉන්න කියලා. මේගොල්ලන්ගෙන් එක්කෙනෙක් හාවෙක් අල්ලන්න එළියට ඇවිදන් ගියාට පස්සේ එයා ගහක් ගාව හාවල්නකොට එකපාරටම මෙයා දකිනවා ඌර වඩාගෙන ඉන්න ඩොන් ඉන්නවා කියලා මෙතන. හැබැයි ඒ තප්පරයේදී ක්‍රිස්ටල් මෙයාව ඝාතනය කරනවා. නැවත බංකරයේදී පේනවා මේකින්න කට්ටේ රෙලියෙන් සද්දයක් එනවා කියලා. ඉතින් සොල්දාදුවා මේගලන්ට කරන්න ඕන දේවල් ගැන උපදෙස් දෙන්න පටන් ගත්තත් ඒගලන්ට ඇත්තටම මෙයා කීන දේ හරියට අනුගමනය කරන්නවත් බෑ. ඩොන් ඌරව ඇතුළට දාපු ගමන් කට්ටේ බීතිරපත් වෙලා ඌරට මිරි තිනවා. ඉතින් මේ සතා මැරුණා කියලා දැක්කට පස්සේ එදිරෙන කාන්තාව ගොඩක් කලබලෙටපත් වෙනවා. හදිසියේම ක්‍රිස්ටල් මේක ඇතුළට ඇවිල්ලා එක පිරිමියක ඝාතනය කරලා අනෙත් ඇටත් මිරි තියන්න පටන් ගන්නවා. ඊට පස්සේ සොල්දාදුවාගේ බෙල්ලට ගහලා පේනව යාටත් මිරි තිනව කියලා. ඇය කොච්චර දක්ෂයෙක්ද කියනවනම් මෙතනෙන කාන්තාවටත් තප්පරයක් යන්නත් කලින් පියෙන් අයනවා. ඊට පස්සේ අනෙක් මිනිස්සුගේ අතේ තියෙන රයිෆල් එක ගන්න සටන් කරත් පේනවා මේ මිනිස්සා ඇය වෙන තියන්න කලින් මේ රයිෆල් එකේ මැගෙන් ගලවනවා කියලා. ගන් එකේ රීලෝඩ් කරපු බුලට් එක තියෙන නිසා ඇය මේකෙන් වෙන තිලාව ඝාතනය කරනවා. ඊට පස්සේ ඇය ස්නයිප් එකක් අතට අරගෙන පලයන් අන්තිම පුද්ගලයාවත් මරා දානවා. ඇයට දැන් විශ්වාසයි ඇය සෑම කෙනාම මරා දැම්ම කියලා. හැබැයි හදිස්සියම සොල්දාදුවා නැවතත් නැගිටලා ඇයට අනෙක් පැත්තට පහර දෙනවා. ඒුණත් ක්‍රිස්ටල් ඉක්මන්ටම් මේක ඇතුළත තියෙන යකඩ බටයක් එළියට ඇදලා ඒකෙන් එක දිගට මෙයාට පහර දෙනවා. හැබැයි ඇය මෙයාව ඝාතනය කරන්නේ නැහැ. කාන්තාව තමයි ජීවතුන් අතර ඉන්න අතර ඇය කියනවා මෙයාට පිස්සු කියලා. ඉතින් ක්‍රිස්ටල් තුවක්කු අතට අරන් ඇයට වෙඩි තියන්න ගියත් ඩොන් ඉක්මන්ටම් මෙතනට ඇවිල්ලා බිම තියෙන තුවක්කුවක් අතට අරගත්තාම ක්‍රිස්ටල් මෙයාට කියනවා කාන්තාවගෙන් අහන්න කියලා ඇයි ඒගොල්ලෝ මෙහෙම කරන්නේ කියලා. ඉතින් ඇය මේකට උත්තර දෙන එක ප්‍රත්‍යක්ෂ කරනකොට ක්‍රිස්ටල් ඇයව මරා දාන්න හැදුවත් ඩොන් ඉක්මනටම ඇයව නවත්තනවා. එයා කිනම අය කාන්තාවක් නිසා ඒගොල්ලෑව ඝාතනය කරන්න හොඳ නෑ. ඉතින් ක්‍රිස්ටල් මේ කාන්තාවගෙන් අහනවා අය කාන්තාවක් නිසා ඒගොල්ලෑව ඝාතනය කරන්න නැතුව බිර ගන්න ඕනද කියලා. කාන්තාව මේකට නෑ කියලා කිව්ව ගමන් ක්‍රිස්ටල් ඇට විදි තියනවා. ඩොන් මේකෙන් කලබලයට පත් වෙන අතර අදේසිම ඇතිනා රේඩියෝ එකෙන් කතා කරලා ඩොන්ගේ නම කියලා අහනවා එයාට ක්‍රිස්ටල්ව ඝාතනය කරන්න පුළුවන් වුණාද කියලා. ඉතින් මේක නිසා ඇය තමන්ගේ තුවක්කුව මියාදයට දික් කරපු ගමන් ඇතිනා දෙගෙන් දිගටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අහන්න පටන් අරගෙන ඉතින් ඩොන් මේල ඇදී ඇතිනට කියනවා එයා ඇත්තටම මේගලංගේ කෙනෙක් නෙමෙයි. හැබැයි රේඩියෝ එකේ කාන්තාව ඩොන්ට කියන්නේ ක්‍රිස්ටල්ව මරා දාන කියලා. එයා ක්‍රිස්ටල්ගෙන් ඉල්ලා සිටනවා මේ රේඩියෝ එකේ කාන්තාව විශ්වාස කරන්න එපා. හැබැයි උනා ක්‍රිස්ටල් මෙයා කෙනෙක් අහන්න නැතුව එයාටත් මෙඩි තිලයම ඝාතනය කරනවා. ක්‍රිස්ටල් ඇතිනට කියනවා ඩොන් මේගියා කියලා. ඒකට අනෙක් පැත්තට ඇතිනට කියන්නේ ඇයව ඇවිල්ලා සොයාගන්න. ක්‍රිස්ටල් සොද්දාදුවා ගාව වාඩි වෙලා මෙයාත් එක ටික වෙලාවක් කතා කරලා ඇය අහනවා ඇතින කොහෙද ඉන්නේ. ඉතින් මෙයා උත්තරයක් දෙන්න නැතුණාම ඇය මෙයාගේ තුවාලය තද කරන නිසා අවසානයේ මෙයා තීරණය කරනවා ඇය සැඟවිලා ඉන්න ස්ථානයේ හෙලි කරන්න. ඒ අයට අවශ්‍ය තොරතුරු ලබා දුන්නත් ඇයට කෙනව ගොඩක් පරිස්සම් වෙන්න කියලා. මොකද ඇතින අවුරුද්දක් තිස්සේ මේ හන්ට් එකට සූදානම් වුණා. ක්‍රිස්ටල් මෙතනින් යන්න කලින් එයාවත් මරා දානවා. ඊට පස්සේ අපිව අවුරුද්දක් අතීතේ අරන් යන අතර පේනව ඇතිනගේ ඔෆිස් එකට යනකොට පුද්ගලයන් දෙන්නේ ඇයනකම් මෙතන ඉන්නවා කියලා. ඒගොල්ලෝ මේ වෙලාවේදී හන්ට් එකක් ගැන කරලා තියෙන මැසේජ් ගැන අහන්න තමයි මිලලා තියෙන්නේ. ඇයි මේලාදී මේක මිහිලුවක් විතරයි කියලා කිව්වත් ඒගොල්ලෝ කියනවා සමහර කට්ටිය මේක ඇත්ත කියලා විශ්වාස කරනවා කියලා. ඉතින් ඇතින මේකට සිනාසෙනවා. හැබැයි අර පුද්ගලයා මේකෙන් කෝපයට පත්ලා කියනවා මේකෙන් ඒගොල්ලන්ගේ කම්පැනිකට විශාල හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා එයා කියනවා ඇයගේ තනතුරෙන් ඉවත් වෙන්න ඕනේ.
ඇයි මේකෙන් කොච්චර කෝපයට පත්වෙනවද කියනවනම් ඇයි කෙනව තමයි මේ දඩයම් කරනවා කෙනෙක් ගැන තීරී සදපෝ ඒ පුද්ගලයාගේ නම් ලිස්ට් එකක් ඇයට ඕනේ කියලා දඩේම ආරම්භ වෙන්න මාස 8කට කලින් තවත් ෆ්ලෑෂ්බැක් එකක් අපිට පේනවා කණ්ඩායම දඩයම් කරන මිනිස්සුන්ව තෝරගන්න පටන් අරගෙන ඒගොල්ලන්ට හරියට කණ්ඩායම තෝරගන්න අමාරු වුණත් අතිනා කියනවා ඒගොල්ලෝ අනිවාර්යෙන් කණ්ඩායම තෝරගන්න ඕනේ හදිස්සියෙන් පේන එක ස්ලයිඩ් එක ක්‍රිස්ටල් ඉන්නවා කියලා ඉතින් මේ වෙලාවේදී ස්ලයිඩ් එක දාන මිනිසා ඇය මොනවද ඉන්ටර්නෙට් එකේ කමෙන්ට් කරලා තියෙන කියලා කියවන්න පටන් ගන්නකොට ඇතිනම් මේකෙන් ගොඩක් කෝපයට පත් වෙනවා. ඉතින් ඇය මෙලදී තෝරගන්නවා එයා තමයි ඇගේ පරම සතුරා. වර්තමානයේදී ක්‍රිස්ටල් ඇතිනාගේ ගේදියාවට අවදන් ගන්න පටන් ගන්න. ගේට්ටුව ගාවට ආට පස්සේ ඇතින ඉන්ටර්කොම් එකෙන් කතා කරමින් හෙලි කරනවා ඇය තමන්ගේ තුවක්කුව අතහැරේ නැතුනොත් එහෙම ගේට් එකට දෙන සීෆෝ කෝන් කරනවා කියලා. ඉතින් ක්‍රිස්ටල්ට සිද්ධ වෙනවා තුවක්කුව මෙතන තියෙන බොක්ස් එකට දාන්න. ඊට පස්සේ ඇය ගේට්ටුවෙන් ඇතුළට අවදන් ගන්නවා. ක්‍රිස්ටල්ගේ ඇතුළට අවදන් යනකොට ඇය දකිනවා ඇතීනාගේ ෆොටෝස් ගහලා තිනවා කියලා බිත්තියේ. පේනවා ඇතීනා ඇයනකම් කුස්සියේ සැන්විච්චක් හදන ගමන් ඉන්නේ. ඇය මෙයාගෙන් ඩොන් මැරුවද කියලා ඇහුවත් පේනවා ඇතීනා ඩොන් ඇත්තටම එගලංග එක්කෙනෙක්ද කියලා ක්‍රිස්ටල්ට හෙලි කරන්නේ නැහැ. ක්‍රිස්ටල් මේ ඇතීනා කෙන කවුද කියලා දන්නේ නැහැ. හැබැයි ඇතීනා ක්‍රිස්ටල් කෙන කවුද කියලා දන්නවා. ඇය මේ දඩේම සංවිධානය කරේ මොකද කියලා ක්‍රිස්ටල් අහනකොට ඇතිනායකට උත්තර දුන්න ගමන් ක්‍රිස්ටල් ඇයට විහිළු කරමින් කියනවා තීරයක බොරු වුණත් ඇය මේ දඩේම කරලා අවසානයේ තීරයක ඇත්ත කියලා තමයි ඔප්පු කරේ. ඒ වගේම ඇය මේ ලැදේ හෙලි කරනවා ඇතින ඇත්තටම වැරද්දක් කෙනෙක් තමයි අල්ලගත්තේ කියලා. මොකද පේනවා මේ වෙලාවේදී ක්‍රිස්ටල්ගේ සර්නේම් එක තියෙන වෙනත් කාන්තාවක් තමයි ඔන්ලයින් කමෙන්ට් කරලා තියෙන්නේ. අවසානයේ ක්‍රිස්ටල් පීයක් අරගෙන පයනවා ඇතිනාගේ පැත්තට. ඒගොල්ලෝ එකිනෙකාත් එක්ක සටන් කරද්දී පේනවා මේගොල්ලෝ ශක්තියෙන් එකිනෙකාට ගොඩක් සමානයි. මේලාදී ගොඩක් මිලා දෙක ෂැම්පෙන් බෝතලකින් පහර දුන්න ගමන් ඇතිනෙක් මන්ට මැද්දට පැනලා මේක බිදියනකින් බේර ගන්නවා. ඊට පස්සේ ක්‍රිස්ටල් ඇව ෆයර්ප්ලේස් එකකින් විසෙක් කරාත් ඇතිනා මෙතන තියෙන පිස්ටල් එකක් ගන්නවා අතට. ඊට පස්සේ මේක ෂොට්ගන් බුලට් වලින් රීලෝඩ් කරන ගමන් ඇය ක්‍රිස්ටල්ගේ පිටිපස්සෙන් අවිදන් ගන්නවා. ඒගොල්ල උඩ තට්ටුවේ තුවක්කුවස දා සටන් කරන අතරතුරේදී ක්‍රිස්ටල්ට පුළුවන් වෙනවා ඇව පඩිපලෙන් පල්ලයට තල්ලු කරන්න. ඇතිනා ඊට පස්සේ පීයක් අතට අරගෙන පේනවා මේකෙන් ක්‍රිස්ටල්ට අයිනෝ කියලා. ඒගොල්ලෝ ටික වෙලාවක් කියලා රණ්ඩු කරලා නැවතක් කුස්සියට ආපු ගමන් ඇතින දෙවනි වතාවටත් එළුළු කපන යන්ත්‍රයකින් අයනවා ක්‍රිස්ටල්ට. හැබැයි ක්‍රිස්ටල් මේ වෙලාවේදී ඇතිනවත් තමන්ගේ පැත්තට අදගෙන පේනවා කපන එකේ අනෙක් පැත්තෙන් පහර දෙනවා කියලා ඇයට. ඉතින් මේගොල්ලන්ගේ සටනේදී අවසානයේ ඇතින මියනවා. ඒ වුණා ක්‍රිස්ටල් ජීවතුන් අතර. ඇය නැගිටලා ඇතින හදන සැන්ඩ්විච් එක කන ගමන් බ්ලෝටෝච් එකෙන් ඇගේ තුවාලය පුනස ගන්නවා. ඊට පස්සේ නාලා පිරිසිදු වෙලා ඇතිනාගේ ඇඳුමක් වගේම ඇගේ සබතු තමයි දාගන්නේ. පේනවා ඇය මෙතනින් පිනත් වෙලා යන කලින් අර මිලා දෙක ෂැම්පෙන් බෝතලත් අරන් යනවා කියලා. ඇයිලියට අවදන් ගියාට පස්සේ ඇතිනාගේ පෞද්ගලික ජෙට් යානය තියෙනවා කියලා මෙතන දකින අතර ඇය ජෙට් එකට ඇතුළලා තුවක්කුව දික් කරලා කැප්ටන්ට කියනවා ඇය මේක අයිතිකාරයව මරා දැම්මා කියලා. ඊට පස්සේ ඇය මේගලන්ට තුවක්කුව පෙන්වලා තර්ජනය කරනවා ඇයව ගෙදර අරන් යන්න කියලා. ඇය මෙතන වාඩි වුණාට පස්සේ වැඩ කරන තරුණිය අර ෂැම්පෙන් එක වීදුරුවකට දාගෙන අරන් එනවා මෙතනට. ඉතින් ක්‍රිස්ටල් මේ වෙලාවේදී ඇයටත් වාඩි වෙලා මේක බොන්නෙන්න කියලා ආරාධනා කරනකොට චිත්‍රපටය අවසන් වෙනවා.